අවුලේ ඩේටා සූත්‍රය SLT Mobile Fiber Home Broadband. Sanda Nari upama meuna vesse situse temuna kindurai manase duna etu yavi tandira sada hina gane rei pava sanda seya pati සුසුම්මන් සුපාසා සුතෙම්මන්ත ආශා රැක මද නලගවසා හැඟුම් රංචුරීලා රැයේ පින්න තීරා නීන ඇසිතිය සලලා සිතේ හැඟුම කොඳුර සදා මටම ලැබෙනා නාරි සදා නෙතුයාවි දැඳීලා සදාහින ගානේ රේපවා සඳසියා පති මවාපි සිතේ දැනේ කතා සුතෙන්දල්ම පලා සේදරතදරම මුණා රැයේ පින්නේ පායාමවාදුන්නු සේයා තෑත සසරෙම මුණා සිතේ හැඟුම කොඳුරා සදාමටම ලැබෙනා නාරි සදාමාගෙවිලා යාවි බැඳීලා සදායින ගානේ රේපවා සඳසියා පතේ මාපිනි සිතේ දැනේ කතා නඳුන් අංජන 77% ප්‍රතිශතයක් තමයි ලබා ගන්නේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කළා. අමල් ටිකක් අහගෙන හිටියා. මොකද කල් ගත්තේ? අහගෙන ඉන්න තමයි. අහගෙන හිටියා මේ. ඉතින් කියන තැන දැකලා ඉවරලා තමයි හරියටම ජජ් කරලා ඉවරලා ගෙවුවේ. නමුත් ඊට පස්සේ අපෞසරේ චුට්ටක් මෙවුනා. අපව කල්පනා කරු අපරාධී කිලිවරලා. නමුත් කියනවා, ලස්සනට කියනවා. ලස්සන තැන් ගොඩාක් තියෙනවා. නමුත් අකුණු හත දැන් දුන්නා. මම හිතනවා ඔබට මේ තරග ඉදිරියට යන්න පුළුවන් වුණොත් මීට වැඩිය හොඳට ගායනා කරන්න වෙයි. තව ඊළඟ වටේදී ඉස්සරහට යන්න ඕන නොතින්. රුවන් මොකද හිතන්නේ? සාරංග, මේ ගීතය මම කියන්නේ මම ආස කරන ස්ටයිල් එකෙන් ගත්තොත් මම කැමතිම ගීතයක්. මම පෞද්ගලිකව ශ්‍රහන් ගල හිටියාවටත් වගේම අපේ සංගීතඥ යසස් මැදගෙදර මම ඔය සින්දුව හර්ෂ මුලින්ම දාද්දිම සිං කළා. මම අහද්දිම රේඩියෝ එකේ මම කෝල් කළා, කිව්වා මේ පට්ට සොංග් එකක් මං හරිම ආසයි. අර මගේ සීත මාරුදු ටයිප් එක වගේ මම ඇත්තටම ලෝභ වුණා මේ ගීතේ මට හම්බුණා නම් කියලා. ඉතින් අද දැන් අපි දෙනවනේ. ඒ කියන්නේ අද ඉතින් කියන්නකෝ ඉතින්. අපි තාස ආස නැද්ද අපි අහන්න රුවන් ගහනින් මේ සින්. පොඩි කැලක් කියමු.
කෝරස් එක විතර. මම ආසයි කවුද නඳුන් එක්කම කියන්න පොඩි. ආ එන්න. මෙහෙම දවස් නඳුන් හැමදාම ලැබෙන්නේ නැහනේ. ආ අපි උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ එතකොට. Sanda Nari upama meuna vesse se tu se temuna kinduravi manase anduna mitu yavi radina sada hinagani prehi pama sanda seya vatehi මවාපිනි සිතේ තැනේවි කතා බොහොම ස්තුතියි රුවන්. ඉතින් රුවන් යනකම් අපි නිරෝෂගෙන් අදහසක් ගමු නඳුන්ගේ ගායනය ගැන. නඳුන් ඇත්තට මං වාගේ හඬ තමයි මට මුලින්ම ආකර්ෂණය වුණේ. සහ කොහොමත් මං ඔයා ඔය ගායනා කරන ශෛලියට මම මගේ පෞද්ගලිකව මම කැමති හරීම ඇඟට දැනෙන්නේ නැතුව ඒ යන මුර්කීස් ඒ ස්වර අලංකරණය කරනවා කියන එක ඇඟට දැනෙන්නේ නැතුව කරනවා කියන එක මම හරීම ආස දෙයක්. මගේ ප්‍රියතම ගායකයා ගත්තම ඉන්දියාවේ ගත්තම හරි ආරන්. ඒ හේතුව ඔහුත් එහෙම තමයි ගායනා කරන්නේ කියලා ඇඟට දැනෙන්නේ නැහැ. ඔහු ගායනා කළ ඉවරුනේ හැබැයි හිතා ගන්නවත් බැහැ ඔහු ගායනා කරපු ස්වර පද්ධතිය මොකද්ද කියන එක. ඒ වගේ තමයි මේ ගීතය තුලත් ඔබට සමහර තැන් හදලා තියෙන ඒ විදිහට කියන්නේ ඇත්තටම ගායනා කරන්න පුළුවන් කෙනෙක්ට තමයි මේ ගීතය ගායනා කරන්න පුළුවන්. ඒක තමයි මුලින්ම දේ. සහ මං හිතනවා ඔබගේ හඬ සහ ඒ සියලු දේවල් ඒ ගීතයත් එක්ක හොඳින්ම මුසු වුණා. ඒ නිසා මගේ ලකුණු මත මම මුලින්ම දෙන්න ඔයාට. මං ඇත්තටම කැමතියි. මං ඇත්තටම කැමතියි ඔබගේ ගායනයට අද. මට හැබැයි පොඩි දුකක් තියෙනවා. මට පොඩි දුකක් තියෙනවා. 77%ක්ද මේ ගායනට දෙන්න පුළුවන් කියලා ජනතා පරමාධිපත්‍යෙන්. මොකද මීට වඩා දෙයක් අනිවාර්යෙන් නඳුන්ට ලැබෙන්න ඕනේ කියන තැන තමන් ඉන්නේ. අපි බලමු තරගය විවෘතයි 77%ක